අන්දමන් දූපත්තසල අඩුපීඩන කලාපයේ පවතින තත්ත්වයේ වක්‍ර බලපෑමක් ලෙස මේ දිනවල දිගින් දිගටම වර්ෂාපතන ඇතිවෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා පවසනවා. මේ ඒ පිළිබඳව අදහස් දක්වන ඒ මහතා විශේෂයෙන්ම මේ වර්ෂාපතනයේ උදේ කාලයේ සමහර පළාත්වලට ඇතිවෙන එක හේතුවක් තමා දකුණු අන්දමන් දූපත්තසල තිබ්බ අඩුපීඩන කලාපයේ දැන් පීඩන අවපාතයක් වෙමින් උතුරු අන්දමන් දූපත් අසලට ළඟා වෙලා තියෙනවා. දීවර ප්‍රජාවට විශේෂයෙන් දෙන්න තියෙන කංකසන්තුරේ ඉඳන් පුත්තලම හරහා ගාල්ල දක්වා තියෙන වෙරළබඩ තීරයට සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්යන් නිර්මාණය වීමේ හැකියාවන් තියෙනවා. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට කඩින් කඩ තද වැසි ලැබෙමින් පවතිනවා. පවතින වර්ෂාවත් සමග හැටන් නුවරඑළිය ඇතුළු ප්‍රදේශ රැසක අද අලුයම සිට ඝන මීදුම් තත්යක් ඇතිවීම හේතුවෙන් රථ වාහන ගමනාගමනයට බාධා පැමිණ තිබුණා. ගණ මීදුම් තත්ත්වයක් සමග හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේත් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේත් අතුරු මාර්ගවලත් රථ වාහන දහවනේදී වාහනවල ඉදිරිපස ලාම්පු දල්වාගෙන සැලකිලිමත් ලෙස රිය දහවනේ කරන ලෙස හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා. ඇද හැලෙන අධික වර්ෂාවත් සමග රාජාංගනේ ජලාශයේ වාන් දොරටු හතරක් මේවන විට විවෘත කර තිබෙනවා. ඉන් තප්පරයට ඝන අඩි 3500ක ජල ධාරිතාවයක් පිටවන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. මීරිගම විජේ රජධාන ප්‍රධාන දුම්රිය මාර්ගයේ 30 වන සැතපුම් කණුව ආසන්නයේ ඊයේ ඇති වූ දුම්රිය මාර්ග ගිලාබැස්ම නිසා දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබුණා. එම ගිලාබැස්මෙන් දුම්රිය මාර්ගයට දැඩි හානි සිදු වී ඇති බවයි වාර්තා වන්නේ. මාර්ගය යථාතත්වයට පත් කිරීම සඳහා කටයුතු ආරම්භ කර ඇති අතර තාවකාලික පාලමක් යොදා ගැනීමට කටයුතු කරන ඇති බව වැඩිදුරටත් වාර්තා වනවා. ගාල්ල ප්‍රදේශයේද අද උදෑසන සිට තද වැසි ඇති වී තිබෙනවා. පවතින අයහපත් කාලගුණ තත්ත්වය සමග දිහවර කටයුතු වලටද බාධා පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.